රේගු අධ්‍යක්ෂ ජනරාල් PSM චාල්ස් මහත්මිය හදිසියේ ස්ථානමාරු කර එවෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් පසුගිය 30 වනදා රේගු වෘත්තීය සමිති සංධානය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 7 වන දිනටත් ක්‍රියාත්මක කෙරුණා. මේ හේතුවෙන් පැලියකුරු ගබඩා සංකීර්ණය සහ බහලුම් පරීක්ෂණ අංගණය මෙන්ම ඔරුගඩවත්ත බහලුම් පරීක්ෂණ අංගණයෙහිද මෙහෙයුම් තවමත් අකර්මණ්‍ය වී තිබෙනවා. එමෙන්ම රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට සහ තොග වෙළඳුන්ට සිදුව ඇති පාඩුව සඳහා රජයේ කඩනමින් මැදිහත්වන්නයි ඉල්ලා පිටකොටුව තොග වෙළඳසල් වසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය හර්තාල් ව්‍යාපාරයක් අද උදෑසන ආරම්භ කළා. ඒ හේතුවෙන් පිටකොටුව ප්‍රදේශය දිස් වූ ආකාරයයි මේ. දැන් අද රජයට දහලා තියෙන්නේ ලංකාවේ ඔළුවෙන් තමයි රජයේ ගුටි කාලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ හෙඩ් එක තමයි පිටකොටුව. පිටකොටුවෙන්ම හම්බෙලා තියෙන පරිපෝෂ. එච්චර රට දූණියෝ. එද කිරි රට. දැන් මොකද කරන්නේ? මුත් නෑ දැන් මොනාද ඕකන් තමයි කරන්න බලන්නේ. ආණ්ඩුවෙන් තමයි උරු කරන්නේ අපි. මේ මොකද උදේ පාදර මුකුත් නෑ වාසියා. නෑනේ වාසියා මුකුත් නෑනේ. යන්න දින කාසු වැදන. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා ලිඛිතව ජනවාරි 30 වෙනිදා සිට මේ ප්‍රශ්නේ निराකරණය වෙනතුරු වරාය අධිකාරිය විසින් අප වෙත පනවන මේ ගුදම් ගාස්තු අපිට කපා හරින ලෙස ඔවුන්ට අනුමැතිය දෙන්න කියලා. මේ අතර අදපස්වරුවේ පැවති කැබිනට් සාකච්ඡාවේදී රේගු අධ්‍යක්ෂ ජනරාල් PSM චාල්ස් මහත්මිය මාස 3ක කාලයක් සඳහා යලි සේවයේ පිහිටුවීමට තීරණය කර තිබෙනවා. රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමිය ඉවත් කිරීම පිළිබඳව මුදල් අමාත්‍යතුමා ඒකට අදාළ වූ කරුණු කියා සිටියා. විශේෂයෙන්ම රේගුවේ සිදුවෙන නොයෙකුත් අකටයුතුකම් වගේම රේගුවේ ආදායම් පහළ බැසීම් පිළිබඳව තිබෙන ගැටලු निराකරණය කර ගැනීම සඳහා ගත යුතු පියවර තුමිය කඩිනමින් ගන්නා බවක් තාම පෙනුනේ නැහැ කියන බව පිළිබඳව මාස 3ක කාලය තුල තුමිය දැන් විශේෂයෙන්ම නොයෙකුත් භාණ්ඩ හොරෙන් ඉන්දියාවට පටවන ව්‍යාපාරයක් සිදුවෙන බවත් ඒ පිළිබඳව තියෙන චෝදනා පරීක්ෂණ කරනවා කියලා කිව්වට කිසි දෙයක් තාම වෙලේ නැහැ කියන චෝදනාවක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව කඩිනමින් ඒවා කළ යුතු කියන අවධාරණය කරමින් දැනට මාස 3ක් ඉක්මවන්න පෙර මේ පිළිබඳව කඩිනම් වාර්තාවක් එතුමිය ලබා දෙයි කියලා එතුමා බලාපොරොත්තු වුණා කියලා කියමින් ඒ තමන් ගත්ත තීරණය ඉවත් කරන ගන්වයි කියලා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළා. එන්පසුව අද සවස පැවති මාධ්‍ය හමුවකදී රේගු වෘත්තීය සමිති මෙලෙස අදහස් පළ කළා. මම හිතනවා විවිධ ඇමතිවරු මාධ්‍ය වලට ඇවිල්ලා යම් ප්‍රකාශ කරලා තියෙනවා යම් යම් කොන්දේසි තියෙනවා කියලා. ඒ කැබිනට් තීන්දුව ප්‍රකාරව අපිට දැනුම් දෙන දේ අනුව තමයි අපිට තීරණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කොන්දේසි පිළිගත හැකියිවද එහෙම නැත්නම් තවදුරටත් මේක මුලාවන තත්වයක්ද කියන එක තීන්දුව කරන්නේ නැතුව අපිට අවසන් තීන්දුවකට එන්න බැරිකම තියෙනවා. අපිට මේ නිල දැනුම් දීමක් නැතුව අපිට මේක අවසන් කරන්න බැරිකමක් තියෙනවා. අදරෑ මේක හරියට දැනුම් දුන්නොත් අපිට හෙට උදෑසන ඉඳලා මේක යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වෙයි. අද පැවති මාධ්‍ය හමුව කිහිපයකදීත් රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන අදහස් පළ වුණා. රුපියල් මිලියන 43කට ආසන්න රේගු සහ අනිකුත් බදු මුදල් වංචා කර වීදි කොළ ටොන් 12ක් අඩංගු 15ක් වරාය පරිශ්‍රයෙන් රැගෙන යාම කාරණේ තමයි එක කාරණයක්. රේගු විමර්ශන නිලධාරීන් විමර්ශනය කරපු වෙනත් අංශයකට මාරු කර යවන්න රජයේ දේශපාලඥයෙක් දැඩි ලෙස ඒකට උත්සාහ කරා. මාරුවීම් කරොත් එහෙම අනාගතයේ අත්අඩංගුවට ගන්න එකක්වත් හරියට කරගන්න හම්බෙන්නේ නැහැ කියන කාරණේ තුමේ කිව්වම තමයි කිව්වේ එහෙනම් යන්න ලෑස්ති වෙන්න. ඒ අනුව තමයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියම ඉවත් කරේ. මංගල සමරල මැතිතුමා ගාවින් මොලයක් නැති ලේකම්වරේ ඔහු තමයි මේකට සම්පූර්ණ වක් කියන්න ඕනේ. මේ දින 7:30 ශ්‍රී ලංකාවට සිද්ධ වුණු දැවැන්ත පාඩුව ඒ වගේම මේ ජාවාරම් වලින් බිලියන ගණන් වෙච්ච පාඩුවට වගකීම බාරගෙන මුදල් අමාත්‍යවරයා වහාම ඉල්ලාස්විය යුතුයි. මගේ විශ්වපදයට නෙමෙයිනේ දැන්. ඒක ඔබතුමා දන්නවා. මම හොඳේව දන්නවා. නම කටහරින්න සීලාචාර කමක් නැහැ. ඒකට වෙන අස්කරුනේ කියන අධ්‍යක්ෂක ජනරාල්වරු ඔබතුමා මොකද කියන්නේ? අසාධාරණයි. නෑ ඉතින් මං කියවනේ ඔබතුමා හිතපු එකට මම උත්තරයක් දුන්නා.
මේ අතර අද පාර්ලිමේන්තුවේදීත් මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. රේගු අධ්‍යක්ෂක ජෙනරාල් PSM චාල්ස් මහත්මිය එම තනතුරින් ඉවත් කොට ඒ සඳහා විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට ගෙන ඇති ආණ්ඩුවේ හිතුවක්කාරී තීරණය රටේ සමස්ත ආර්ථිකයම කඩාවැටීමට ලක් කර ඇති බව දැනටමත් දන්වා ඇති. දෛනික රාජ්‍ය භාණ්ඩාගාරයට ඍජුවම සිදුවන අලාභයේ රුපියල් බිලියන 3කට වඩා වැඩි බවද ගන්නේ කොට තියෙනවා. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව වෘත්ති සමිති වෙත විසු සාකච්ඡාවක් ලබා නොදීම තුළින් මෙම අර්බුදය විසඳීම සඳහා ඇති ආණ්ඩුවේ අකමැත්ත පැහැදිලි වේ. රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර රජයේ පාලනයේ ඉවත් කර පෞද්ගලික අංශයට පැවරීමේ වැඩපිළිවෙලක් වේගයෙන් කරලියට නැවත ගෙන විපක්ෂ නායකතුමා සඳහන් කළා තියෙනවා මේක ආණ්ඩුවේ හිතුවක්කාරී තීරණයක් කියලා. මේ කැබිනට් තීරණයක් විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට කැබිනට් එකේ සිවිල් දෙනාම හිටියා. කැබිනට් තීරණයක්. එහෙමනම් හැම කැබිනට් තීරණයක්ම හිතුවක්කාර කියන්න පුළුවන්. සමච්චලයට ලක් කළා සවානායකතුමා කතා කිරීම ගැන අපි කනගාටු වෙනවා. ආණ්ඩුව තමයි කැබිනට් මණ්ඩලය. ප්‍රශ්න ඇති කරෙත් ඔබතුමාලා විසඳීමත් ඔබතුමාලගේ වගකීමක්.